නැවතත් අපි සියත මෝර්නින් ෂෝ එකේ 7:05 කතාබහ සූදානම්. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සියත මැදිරියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකුඩි මැතිතුමන්. මේ වෙලාවෙ තියෙන ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ කාට කාටත් මේ වෙලාවේ. ඉතින් කොහොම වුණත් ජයග්‍රහ වතුනේ මේ වෙලාවේ අපි මේ නොපෙනෙන වෛරසයක් එක්ක මුළු රටක් ලෝකයක් සටන් කරමින් ඉන්න වෙලාවක්. එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා නියෝජිතෙක් විදිහට තවදුරටත් මේ කාර්යයේ නියැලීලා ඉන්න සක්‍රීයව දේශපාලනයේ ඉන්න කෙනෙක් විදිහට විශේෂයෙන් රාජ්‍යාන්ත්‍රණයේ යෙදෙන කෙනෙක් විදිහට ඔබතුමාව අපි දකින්නේ සහ ඔබතුමාගේ අදහසක් වීම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සෑම කාරණයක් පිළිබඳව. මේ අවස්ථාව හැටියට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මත තියෙනවා. ඇතමුන් හොඳයි කියනවා, ඇතමුන් මදී කියනවා, ඇතමුන් අදහසක් පළ කරන්නේ නැහැ මුකුත්. ඔහොම තත්වයක් තියෙනවා. එහෙම තියෙද්දී මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද? ඔබ තුළ වුණත් පෞද්ගලිකව එන යෝජනා තියෙන්න පුළුවන්. ඒ ගැන ඔබ මොකද කියන්නේ මේ වෙලාවේ පවතින තත්ත්වය පිළිබඳ ඉස්සම? ප්‍රථමයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ජාති, ආගම්, කුල, පක්ෂ, වර්ණ, වර්ග, ගෝත්‍ර මේ සියලු ભેදෙන් තොරව දූපත්, මහද්දීප, දුප්පත්, පෝසත් මේ සියලු දෙනා අද එක හා සමාන වසංගත රෝග තත්ත්වයකට ලෝකේ පුරාම පැතිර යන වෙලාවක අපි ඉන්නේ. විශේෂයෙන්ම එංගලන්තයේ ඔටුන් හිමි කුමාරයා, චාල්ස් කුමාරයාගේ සිට මුම්බායි නුවරින් ඉන්න ඉතාම අසරණ පදිකයා දක්වාම අනුතුරුදායක වටපිටාවක අපේ සමාජයේ වෙලාගෙන තියෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ රටක් විදියට අපි දූපතක් විශේෂයෙන් අපි සුරක්ෂිතයි. නමුත් අපිට සිදු වුණා අපේ රටේම ශ්‍රී ලාංකික පිරිසක් අපේ රටට ආවා, ඒ වගේ විදේශිකයෝ අපේ රටට පැමිණියා. ඒ අවස්ථාවල තමයි අපේ රටට මේ රෝගය පැතිරෙන්න ආරම්භ වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මේ මැඩලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පසුගියදා පැවතිච්ච සර්වපාක්ෂික සමුළුවේදීත් සියලු දෙනාගේම පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව ප්‍රශංසාම හිමි වෙලා තිබුණා. විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙන විට අපේ සෞඛ්‍ය සේවා, අපේ වෛද්‍ය සේවය, ඒ වගේම අපේ ආරක්ෂක සේවාවන් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීම පැත්තෙන් ඉතාම ප්‍රශස්ත මට්ටමේ ඉහළ මට්ටමින් මේ කටයුත්ත සිදු කරන බව පේනවා. ඊයේ අපි දුටුවා ජාත්‍යන්තර මාධ්‍යවල නිව්යෝර්ක් නුවර නගරාධිපතිවරයාගේ ප්‍රකාශය. එතුමා කියනවා අධිවේගී දුම්රියකටත් වඩා වේගයෙන් ගිල ගනිමින් පවතිනවා තමුන්ගේ ප්‍රාන්තය. 10,000කට 20,000කට අධික පිරිසක් සීගෙන් රෝගයේ බෝවීමේ අවදානමක් තියෙනවා. නමුත් සෞඛ්‍ය උපකරණ උන්ට තියෙන 400ක් පමණයි කියලා. ඉතින් ඒ නිසා මේ බිහිසුණු තත්ත්වයක් තමයි ලෝකේ පුරා තියෙන්නේ. ඒ කරුණ සැලකිල්ලට ගත්තාම ඒ නිසා රජයේ පැත්තෙන් ඉතාම ක්‍රමානුකූලව ආසාදිතයෙන් අඳුර ගැනීමෙන් නිරෝධායනයට ලක් කරමින් ඒ වගේම සෞඛ්‍ය සේවා ප්‍රබල කරමින් අපේ රට තුළ තවම කිසිම ජීවිතයක් මරණයට මේ රෝගයේ මරණයට පත්වීමට ඉඩ නොදී පවත්වා ගැනීම සඳහා මහා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව රටේ සමස්ත පුරවැසියෝ විදියට සතුටක් දැනනවා කියන එකයි මගේ විශ්වාසය. දැන් මේ වෙලාවේ ශ්‍රී මහත්මයා මේ මිනිස්සුන්ට තද බල විදියට බඩට මේක දැනෙන වෙලාවක්, බඩ පිළිබඳව හිතන්න බැරි අවස්ථාවක් වුණත්, ජීවිත ගැන හිතන්න ඕන අවස්ථාවක් වුණත්, බොහෝ දෙනා තමන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳව ඒවා සම්පූර්ණ කරගන්න ක්‍රමය හොයාගන්න විදිහ ගැන තමයි මේ වෙලාවේ කල්පනා කරන්නේ. එතකොට ඒ ගැන රජය අලුතෙන් මොන හරි සහනයක් හෝ වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවද? ක්ෂණිකව ජනතාවට මේ ක්‍රමවේදය ලබා දෙන්න පුළුවන්. දැනට තියෙන තොරතුරු ජනතාවට සම්ප්‍රේෂණය වෙලා ඉවරයි. දැන් මෙහෙම බැසිලා රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සූදානමක් තියෙනවා. මෙහෙම මෙහෙමක් යනවා. මේ හැරුණාම සාකච්ඡා වෙමින් තිබෙන වැඩපිළිවෙලල් පිළිබඳවම දැනුවත් වීම වැදගත්. ඔය ආහාර ගැන ගත්තාම අනුෂිකිප් කරනවා මේ වැඩපිළිවෙලව හිතලම නෙමෙයි, දැන් මේ රෝගීට ප්‍රතිශක්තිකරණයත් ඉතාම වැදගත්. අපි හොඳට ශක්ති සම්පන්න නිදුක් නිරෝගී වෙන්න ඕනේ. ඒක අපි ගොඩක් ඔබෙන් අහන්නේ. අනිවාර්යයෙන්ම අද ඊයේ දවස තුල කැබිනට් මණ්ඩලයේ රැස් වුණා. ඒ අනුව රටට විශේෂම ආර්ථික වශයෙන් අපේ රටේ ජනතාව මුහුදිලා තියෙන දුෂ්කරතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසා එවැනි සහන වැඩපිළිවෙලක් අද දවසේ කැබිනට් මණ්ඩලයේ විසින්, කැබිනට් ප්‍රකාශකවරු විසින්, විශේෂයෙන් බඳුරුවරණ මැතිතුමා, රමේෂ් පතිරණ මැතිතුමා, අමාත්‍යවරු විසින් ප්‍රකාශයට පත් කිරීම නියමිත වෙලා තියෙනවා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා යාන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය හරහා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ
ලබාදෙන වැඩසටහන සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ආදායම් රහිත ජනතාව වෙනුවෙන් සහනයෙන් රාශියක් රජය විසින් ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. ඒ නිසා ඒ වැඩපිළිවෙල එළිදැක්වෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ සමස්ත ජනතාවගේ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නේ, බඩගින්න පිළිබඳ ප්‍රශ්නේ යන්තා දුරකට විවිධ ගැටලු බාධක රාශියක් තියෙනවා. යන්තා දුරකට විසඳීමට අවශ්‍ය සහන ලබා දෙනවා රජ විදියට. ඔතනදී ඔය ආහාර පාන පිළිබඳව වගේම දැන් අපි කලින් අපි කියද්දි කියුණා මේ සල්ලි තිබුණත් කණ්ඩද මේ වෙලාවේ අවශ්‍ය බඩු ටික නැත්තම් කියලා. හැබැයි ඒ ටික ගන්න දැන් බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙනවා 1500ක 400ක වටිනාකමකින් යුතු මල්ලක් රුපියල් 1000කට. එනවා රුපියල් 500කට බොහොම සහනදායී මිලකට ලබා දෙන වැඩ පිළිවෙලට ක්‍රියාත්මකයි. ඒකට ජනතාවත්තේ මුදලක් තියෙන්නටත් ඕනේ. සමහරවිට බැංකුවට යන්න විදිහක් නෑ. බැංකු කාඩ් එකේ තමයි සල්ලි තියෙන්නේ, පොතේ තියෙන්නේ, කාඩ් එකක් පාවිච්චි කරන්නේ. මේ ආදී ප්‍රායෝගික ගැටලු මතුවෙනවා මෙතුමනේ. එතකොට මේ ජනතාව එදා වේල හොයාගෙන ජීවත් වෙච්ච ජනතාව වෙනුවෙන් මේ වගේ අතේ සල්ලි නැති ජනතාව වෙනුවෙන් මොකද්ද කෙරීගෙන යන වැඩපිළිවෙල? ඒක ගැන මොකද හිතන්නේ? මේ වෙනේට කැබිනට් මණ්ඩලයේ රජයේ විදියට ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම හිතන්නේ අද හවස වෙනකොට හෙට දවස වෙන විට ඒ සහනයන් රටේ ජනතාවට නොමිලේ ලබා දී සහනයන් පිළිබඳ ප්‍රකාශයක් ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. විශේෂයෙන්ම අඩු ආදායම් ආදායම් රහිත අතේ මුදල් නැති ඔබ ප්‍රකාශ කරන විදිහට අතේ මුදල් නැති ජනතාව. එතෙන් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත බැලුවොත් අපි සස්දන එක මං හිතනවා රටක් විදියට අවශ්‍යයි කියලා. මේ වෙලාවේ කෝටි 130 ජනගහනයේ ඉන්න ඉන්දියාවේ ඉතාම අඩු ආදායම් ලාභී අපි දන්නවා. අපි ඒ සියලු දෙනාම දන්න දෙයක් ඉතා දුක්ඛිත ජීවිත ඉතාම ඉහළ මුම්බායි නගරයේ එක පැත්තක් ඉතාම ඉහළ සුරලෝකයක් සුඛෝභෝගී සදෙව් ලෝකෙට ගියා වගේ සුරපුරයක් අවීචි මහ නරකාදීට ගියා වගේ තව කොටසක් තියෙනවා මුම්බායි නගරයේ තව කොටසක්. ඉතින් ඒ නිසා විශාල ආදායම් පරතරයක් විෂමතාවයක් තියෙන ප්‍රදේශ පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා එවැනි රටක් පිළිබඳව තවම එවැනි නිශ්චිත යාන්ත්‍රණයක් සහන දීමේ වැඩපිළිලක් නැහැ. අපි මේ වැඩපිළිල ආරම්භ කළ දැන් සෑහෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉදිරි දින කීපය තුළ ඒවා යථාර්ථවත් කිරීමේ වැඩසටහනට රටක් විදිහට අපි කටයුතු කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. දැන් ඒ අතරවාරයේ ඔබතුමා එහෙම සඳහන් කරද්දී මට තවත් දෙයක් හිතුණා. දැන් බොහෝ දෙනා බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ මොහොතේදී ලබා දෙන සහනත් එක්කම ජයකොඩි මහත්මයා ජනතාවට දැන් අනිත් පැත්තෙන් මූල්‍යමය වශයෙන් අවශ්‍ය කරන සහනයක් තියෙනවා. ප්‍රගීත හුවත් වගේ අර දෛනික තමන්ගේ ආදායම සම්පූර්ණ කරගත්ත පිරිස් පිළිබඳවත් මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද? කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයට පත් කරයි අපි මම විශ්වාස කරන හැටියට සහන සලාක්‍රමයක් ඉදිරි දින දෙක තුළ හඳුන්වා දෙනවා. ඉතාම අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් මුදල් රහිත අය වෙනුවෙන් එවැනි සහනයක් ලබා දී වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඔය අතරේ දැන් අපි මූල්‍යමය කාරණා බඩු බාහිර ආදී ලබා දී මේ ආදී වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන අතර ජනතාවගේ අධ්‍යාත්මය සුවපත් කරන්න එහෙම නැත්නම් හැම විටම සුබවාදීව දකින්න ඒ මානසික ශක්තිය ලබා දෙන්න වැඩපිළිවෙලකුත් රට තුළ ක්‍රියාත්මක බව බොහෝම පේන්න තියෙන කාරණාවක්. වෙහෙර විහාරස්ථාන මූලික කරගෙන ඒ අතරිනුත් දළදා ශ්‍රී දළදා මාලිගාව මේ ආදී ඔබ නියෝජනය කරන කැලණිය විහාරය මේ ආදී සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ ගැන මම හිතන්නේ අත්දැකීම ඔබට ඇත්තටම සතුටේ. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් විශේෂයෙන් අපි මහා අධ්‍යාත්මික බලයක් තියෙන රටක්. අපේ රටේ සිතුම් පැතුම් අධ්‍යාත්මික වශයෙන් මානසික වශයෙන් තියෙන ශක්තියින් අද උපයෝගී කරගනිමින් සිටිනවා. ඉතාම කුඩා වෛරසයක් තමයි මේ රෝගය පමුණුවන්නේ. මේ කුඩා අංශුව රෝග කාරකය මර්ධනය කිරීම සඳහා භෞතිකමය වශයෙන් වෛද්‍යවරු අනිකුත් සුවසේවා ක්‍රියාත්මක වෙනවා. වගේම අධ්‍යාත්මික ශක්තියේ මුදාහැරීමේ කටයුතු ලෝකයේ අද රට පුරාම ක්‍රියාත්මක බව දන්නවා. විශාල මහනුවර තුම්බිය රෝග විය ඇති වෙන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාව සිදු කරලා සුවපත් කළා. වගේම අපේ රට පුරාම දැන් රතන සූත්‍ර දේශනාව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ස්පාඤ්ඤ වගේ රටවල 600 ඉක්මවා මරණ වාර්තා වෙද්දී රෝගයට සීග්‍රයෙන් දෙගුණ තුන්ගණ වෙමින් වර්ධනය වෙද්දී අපේ රට තවම මරණයක් සිදු නොවී 100ක ආසන්නයේ
රෝග ආසාදිතීම් ප්‍රමාණය සමහර විට යම් සුළු වැඩි වීම වෙන්න පුළුවන් ඉදිරි දෙකේ කීපේ මෙහෙම පවත්වා ගැනීමේ විශ්වයූ ශක්තියක් තියෙනවා කියන එක අපේ විශ්වාසයක් තියෙනවා. චාර්ල්ස් කුමාරය අපි දැක්කා ආයිබුවන් කියනවා. සමහරු අපිට හිනාවෙච්ච සරල කාරණා අපේ සෞඛ්‍ය පුරුදු අද ලෝකෙ පුරා සාකච්ඡාව ලක් වෙන්න පටන් ගන්න තියෙනවා. අපේ හෙළවෙදකමේ ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය කරුණු අපි ජනතාවෙන් ඉල්ලනවා. අපිට තියෙනවා හෙළවෙදකමේ විශේෂම චීනය මේ අභියෝගය ජයගනිද්දී ඔවුන් සතුව තිබුණ යම් දේශීය අධ්‍යයන ජීව විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක ජයග්‍රහණවල ලැබ ප්‍රතිඵල වගේම ඔවුන්ගේ සම්ප්‍රදායික සිරිත්විරිත් ආහාර ක්‍රමයේ ප්‍රතිශක්තිකරණ ඔරොත්තු දෙන වැඩපිළිවෙල ඔවුන් තුල තිබුණා. ඒ නිසා බටහිර ඉතාලි ස්පාඤ්ඤය වගේ රටවල් ලැබිබවා මේ රෝගය මර්ධනය කිරීමේ සියම් ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීමේ වැඩසටහන් තිබා. ඊටත් වඩා අපේ රටවල් වල තියෙනවා දේශීය ඖෂධ වර්ග තියෙනවා, දේශීය ආහාර පාන් තියෙනවා. ඒ නිසා දැන් අපේ රටේ ජනතාව ඒවෙන් කිසියම් ප්‍රමාණයක අපේ හෙළවෙදකමත් එක්ක සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කැලණි රජ මහ විහාරයේ කේන්ද්‍ර කරගෙන සාන්ති පදනම කොටපල අමකීර්තියේ නායක ස්වාමීන් වහන්සේ, කැලණි රජ මහ විහාරාධිපති මහාචාර්ය කොල්ලපිටිය මහින්ද සංඝරත්න නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයේ දින හතක් පුරා අඛණ්ඩව නිදිවර්ජිතව ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් මාරුවේ මාරුවට උපස්ථානය සඳහා හිටියේ. ඒ සඳහා කැපවෙච්ච තරුණ හතර දෙනෙක් ඔවුන් සමාන්තර දුර පිහිටගෙන විශේෂයෙන්ම ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරගෙන ඒ සෙත් විරුද්ධ දේශනාව සිද්ධ කළා. දිවා රෑ රාත්‍රී 12:12 වෙනකොට ඒ රතන සූත්‍ර දේශනාවත් එක්ක ඇතිවෙච්ච පරිසරයට මුසු වෙච්ච අධ්‍යාත්මික සුවය මම හිතන්නේ අපේ රට තුළ අපේ සියලු ජනයාට ආශිර්වාදයක් කරනවා කියන මගේ විශ්වාසය තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ඒ අධ්‍යාත්මික ශක්තියෙන් සඳහාත් ඔබලා කැපවෙන්න රතන සූත්‍ර දේශනා ඇතුළු අධ්‍යාත්මික දේවල්. ඒක බෞද්ධ සීමාව පමණක් නෙමෙයි විශේෂයෙන්ම අනිකුත් ආගම්වල මම හිතන්නේ ආශිර්වාදය සෙත්පැතීම මේ සියල්ල විශ්ව ශක්තියෙන් මානසික ශක්තියෙන් මේ මනසේ තියෙන හැඟීම් උදාහරි. ඒ නිසා ඒ සෑම ආගමක මේ ශක්තිය තියෙනවා අධ්‍යාත්මික ශක්තියෙන් තියෙනවා. ඒ බලයන් උදාහරලා රටට රටවාසීන්ට ලෝකවාසීන්ට සෙත් පැතීම ආශිර්වාද කිරීම මෛත්‍රී කිරීම කරුණාව දැක්වීම අපි රටක් ඉදිරියට සිදු කර යුතුයි. අනුෂි මොනාරි සූදානම් කියන බව වෙනව කතා කරන්න තිබුණා. ඒක මට මේ කාරණාවටම අදාළ වෙන මේ පෝස්ට් එකක් මුණ ගැහුණා මේ මුහුණු පොතේ විතරේ කොමාරු කරගත් එකක්. ඔබේ ආයුෂ රඳාපවතින්නේ ඔබ එකතු කරගත් ආහාර තුග මත නොව ඔබ සසරේ දන් දුන් ආහාර ස්වල්පයෙන් මතයි. අපි මෙතෙක් කරපු දේවල් මතයි තීරණය වෙන තු අපි ගොඩ ගහගත්ත තුග පිටින් ගෙනියන ට්‍රොලි පිටින් ගෙනියන ආහාර තුග මත නෙවෙයි කියන එක බොහොම හොඳින් අපි මතක තබා ගත යුතු කාරණා. පැහැදිලිවම මේ මොහොතේ අපි කරපු කියපු දේවල් සහ කරන කියන දේවල් හින්දා අපිට අපේ ජීවිතේ ගැට ගහ ගන්න හැකියාව තියෙනවාද නැද්ද කියන එක තීරණය වෙයි කියන එක තමයි කියන්න තියෙන මේක ඔබට හැමදාම කියපු කාරණාව. දැන් ජයකොඩි මහත්මයා අපි මුළු ලෝකෙම ගිහිල්ලා අපි ස්පාඤ්ඤ ගැන ඉතාලිය ගැන ඔක්කොම කතා කළා කැලණියට මාව නිසා මම මේක අහන්නේ. දැන් මේ දවස්වල ජනතාව අහනවා කෝ අපේ පැත්තේ දේශපාලනඥතුමා අපේ නියෝජිතයා අපේ ජනතා නියෝජිතයා මේ දවස්වල අපි වෙනුවෙන් පෙනී හිටිනවද, මේ දවස්වල අපේ ජනතා නියෝජිතයා මොනවද අපි වෙනුවෙන් කරන්නේ කියලා. ඔබතුමා ජනතා නියෝජිතයෙක් වශයෙන් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මොන හරි තනියෙන් හරි එහෙම නැත්නම් රාජ්‍යාන්ත්‍රණයත් එක්ක එකතු වෙලා හරි කරන වැඩපිළිවෙලක් තියෙනවද ක්‍රියාත්මක වෙන? විශේෂයෙන් කියන්න ඕනේ පෞද්ගලික මට්ටමින් යම් ප්‍රතිලාභයක් දීලා ආහාර මල්ලක් දීලා ප්‍රශ්න විසඳිය හැකි අවස්ථාවක නෙමෙයි අපි රටේ පසු වෙන්නේ. ඒක හුදේ පුද්ගලයෝ කීප දෙනෙක් විතරක් සතුටු කරන වැඩක් කටයුත්තක්. ඒ නිසා රාජ්‍යාන්ත්‍රණය රාජ්‍ය පාලනයට හවුල් වෙමින් ඒසා ප්‍රතිලාභ සපයන වැඩසටහන තමයි අපි යොමු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ ඉහළ නිලධාරීන්, ඒ වගේම ග්‍රාම නිලධාරීන් හරහා ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන මැදිහත් කරගෙන සහන් ලබා දීමේ කඩනම් වැඩසටහනට අපි මැදිහත් වෙලා තියෙනවා, කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව ප්‍රදේශයේ අසරණ ජනතාව වෙනුවෙන් විවිධ දානපතියන් මේ වෙලාව උදව් කරන ඔවුන් සම්බන්ධ කරගෙන සාන්දායේ වැඩපිළිවෙලක්
මේ විනිටත් අපිට ආරම්භ කළ තිනා කටිය සුදු කරමින් යනවා. දැන් මේ මේ පල්ලෙහා මට්ටමේ දැන් අපි ඇතියමතුමල්ලාගෙන් මේ මේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන තීන්දුව තීරණ ගන්න ඇගෙන් පල්ලෙහාට ආවට පස්සේ ගමේ ග්‍රාම සේවක මහත්තයා ග්‍රාම සේවක නෝනා මේ කටයුත්තට සම්බන්ධ කරගෙන තියෙන ආකාරය පිළිබඳව සම්බන්ධ වෙලා තියෙනවද දැනට මේ ආන්තුනේ ඉන්නවද නැත් මේ ආදිය ගැන ජනතාව අවධානයෙන් ඉන්නවා. මොකද එතුමා හෝ එතුමිය තමයි ගයක් ගයක් ගානේ හැමදේම දැනුවත්. ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඒ අය කරන රසා මොනවාද? ළමයි කීයක් ඉන්නවද? ඒ අය මොන වයසේද? ඉස්කෝලේ යනවද නැද්ද? මේ ගැන දැනුවත්. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ මොකද කියන්නේ? මේ මේ එකසු කර ගැනීම වෙලා තිනවද නැද්ද? ප්‍රමාණවත්ද නැද්ද? මේ ගැන අපි අනිවාර්යෙන් රාජ්‍ය සේවකයෝ රාසියක් ඉන්නවා. ග්‍රාම නිලධාරීවරයා, ඊළඟට සමුර නිලධාරීවරයා, ඊළඟට සංවර්ධන නිලධාරීන්, කුෂි නිලධාරීන්, විවිධ රාජ්‍ය නිලධාරීන් යාන්ත්‍රණයක් හැම ග්‍රාම සේවක කොට්ටාසමක විශාල වශයෙන් පවතිනවා. ඉතින් ඒ නිසා ඔවුන් හරහා තමයි මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ. දැනට පළාත් පාලන ආයතන මට්ටමින් සහනදායී ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ වැඩපිළිවෙල සතස ක්‍රියාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හැබැයි මම හිතන්නේ නැහැ 100%ක් ඒ සාර්ථකයි කියලා. දැනට සමහර කොටා සමහර අතුපාරවල් මාර්ගයට විවෘත නොවිච්ච ස්ථාන සම්බන්ධයෙන් මේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා මේ කටයුත්තට ග්‍රාම නිලධාරී මැදිහත්වීම මත පූර්ණ රාජ්‍ය මැදිහත්වීම සිදු කිරීමේ කටයුත්ත දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඒක දින දෙක තුනක් තුළ සිද්ධ වෙයි කියලා. ඊට අමතරව අපි දන්නවා ඊයේ හවස වෙනකොට අපිට විශාල පිරිසක් කතා කළා ග්‍රාම නිලධාරීන් හරහා සහන සලසන්නේ කාටද? මේ සමෘද්ධිලාභීන්ට පමණද? අපි ඉන්නේ ගෙවල් කුලියට උඩ තට්ටුවක සමහර විට රස්සාවට යන්න විදියක් නැහැ. පෞද්ගලිකාංශයේ ඉහළ රැකියාවල් කරපු අය. නමුත් ආදායම් මාර්ග නැහැ. කඩේට යන්න විදියක් නැහැ. ගෙවල් කුලියට පදිංචි චරත්තන්ට ලියාපදිංචි වෙලා නැහැ. චන්ද කොට්ටාසේ විදියට බලපදේශයේ විදියට. ඒ නිසා ඉතාම අසරණ වෙලා කියලා. ඒ නිසා ඊය හවස වෙනකොට ග්‍රාම නිලධාරීන්ට ඒ පිළිබඳවත් උපදෙස් ලැබුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සහන සැපීමේදී එහෙම සීමාවන් ඒ කොට්ටාසේ පදිංචිද පදිංචි කරුවෙද්ද ඡන්දේ තියනවාද සමෘද්ධිලාභීද කියන සීමාව සැලකිල්ලට නොගෙන පොදුවේ සහන සැලසීමේ වැඩපිළිවෙලට මේ දුෂ්කරතාවය සමහරලාට ආර්ථික වශයෙන් හයියක් තියන අය වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ තමුන් මත පැටවිලා තියෙන බර වැඩි. සමහර ආර්ථික සුවගැනීම පිළිබඳ ප්‍රශ්න, ප්‍රායෝගික ප්‍රශ්න මේවත් එක්ක පීඩාවට පත් වෙන සමස්ත ජනතාවට සහන සැලසන්න ඕනේ. විශේෂයෙන් මම හිතනවා මේ රෝගේ ව්‍යාප්ති වීමේ කාල පරිච්ඡේදය පිළිබඳව අපිට සීමාවක් දක්වන්න බෑ. ඒ නිසා ජනතාව දුෂ්කරතාවයට ලක් වෙන තීරණාත්මක අවස්ථාවේ සිට සුවන් යැපීම යම් පමණකින් ඉඩ දීලා ඒ දුෂ්කරතාවයට පත්වන අවස්ථාවේ සිට සහනාධාර වැඩපිළිවෙල ක්‍රමානුකූලව සිග්‍ර කිරීම තමයි මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ අපි වගේ දුප්පත් රටක්. ඒ තමයි වැදගත් කාරණාව. දැන් මම අහපු කාරණාවට එහෙන් එතුමාගෙන් කියුණා අනුෂි මෙතනදී දැන් අර කිව්වත් වගේ චන්දහිමි නාමලේකිනේ නම් සදාහන් රාමසේවක මහත්තයා නෝනලඟ ලියාපදිංචි වෙච්ච පවුල් විතරක් නෙමෙයි. ඒ ගෙදර කුලියට ඉන්න අය ඉන්න පුළුවන්. ඒ වගේම බෝඩ් වෙලා ඉන්න අය බෝඩින් පහසුකම් ලබාගෙන ඉන්න අය ඉන්නවා. මේ ආදී අය පිළිබඳවත් තොරතුරු අරගෙන මේ අයවත් ඒ කුඩට එකසු කරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම පිළිබඳ ඒ ඉතාම වටිනා ප්‍රායෝගික මැදිහත්වීමක් විදිහට අපි දකිනවා. ඒක වටින කාරණාවක් නේ. ඔව් පැහැදිලිව. මොකද මම දැන් පක්ෂ නායකින්ගේ රැස්වීම වෙලාවේදීත් පක්ෂ නායකයින් පවා අපි දැක්ක එක්සජාතික පක්ෂ නායකතුමාත් කියනවා ඔය මේ සලාක දෙන දේවල් ගැන සමෘද්ධිය ගැන මේ වෙලාවේ ඒ දේවල් බලන්න නැතුව සීමාව හොයන්න එපා කියන ඉල්ලීම ඒ වෙලාවෙත් කරනවා. ඒ තීරණේ අරගෙන ඒක ඉතාම සතුටට කාරණාවක් කිසිම සීමාවක් බලන්න නැතුව මිනිස්සු ඔක්කොටම සලකන්න කියන එක. ඔබතුමාට කලින් පිළිතුරේදී සඳහන් කරා මේ කියන්නේ කිසියම් විශ්වීය ශක්තියක් අපිට තියෙන නිසා අපි ඒ හයිය හිතේ තියාගෙන මේ වෙලාවේ මේක අර අල්ලගෙන ඉන්නවා කියන කාරණාව. ඒතර මම මෙහෙම දෙයක්ත් අහන්නම් ඔබතුමාගෙන්. දැන් අපිට බොහෝ දේවල් මග ඇරුණානේ ජයකොඩි මහත්මයා. අපි දැන් ආපහු ඒව ගැන සාකච්ඡා තියතිය කතා කරනවා. අපේ ආයුර්වේද ක්‍රම ගැන, අපේ ඖෂධ ගැන. හැබැයි අපි බොහෝ දේවල් අතහැරලානේ මෙතනට ආවේ. දැන් ආපහු අපි හැරිලා බලද්දී අපි ටිකක් කාලයත් එක්ක මාපස්සට ගිහිල්ලා. එතකොට අපිට මග ඇරිච්ච දේවල් වලට අපිට දැන් හරි පටන් ගන්න වෙලාව තියෙනවා නේද? අඩුතරමේ ගෙදර ඉන්නකොටවත් අනිවාර්යෙන් දැන් ආරම්භ කරන්න සුසුම් වෙලාව. අපි දැක්ක මේ ඇඳන නීති කාල පරිච්ඡේදයේ බොහෝ නිවසවල ඉඩමක් හිමි. ග්‍රාමීය මට්ටමේ කොටස්
වගා කරන්න පටන් අරන් තිබ්බා. අලුත්ින් දෙයක් හදන්න කේස් කතල්ගසක් හිටවන්න මිරිස් පැලයක් හිටවන්න මේවා කාලයක් තිස්සේ අපිට මගහැරිච්ච දේවල්. විශේෂයෙන් අපි යෝජනා කරනවා අපේ රටේ හිස් ඉඩම් තියෙනවා, විශේෂයෙන්ම වෙහෙර විහාරස්ථාන හරහා විශාල ඉඩම් ප්‍රමාණ තියෙනවා. මේවට දායක සභාවන් ඒවැය තරුණ සමිති හරහා කෘෂිකාර්මික භෝග ස්වයං පෝෂණය වීම අත්‍යවශ්‍යයි. අද අපි ලෝකයේ ඉස්සරහා අපිට දන්නමන් වෙලා තියෙන යම් පමණකින් පිටරටින් ආද්‍රව්‍ය රැගෙන එනකම් බලන් ඉන්න පුළුවන් රටක්. නමුත් අපි සහලින් ස්වයං පෝෂණය වෙච්ච ජාතියක්, මූලික ද්‍රව්‍ය වලින් ස්වයං පෝෂණය වෙච්ච ජාතියක් ඉතිහාසයේ. මම දේශපාලන චෝදනාවක් නෙමෙයි මේ කරන්න යන්නේ. නමුත් දැන් අපිට නැවත නැවතත් තහවුරු වෙන දෙයක් තමයි අපි ස්වයං පෝෂණය වෙන්න ඕනේ. අපිට අවශ්‍ය මූලික ආහාර භෝග අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කළ යුතුයි. ඒක නියමයක්. ඉතින් ඒ නිසා ඒ නියමයෙන් බැහැර වෙන්න කිසිම කෙනෙකුට බෑ. ඒක තමුන්ගේ ඉඩමේ පර්චස් එකක් දෙකක් තියෙන තනත්තාගේ සිට රට පුරාම මේ නිවාඩු ඉන්න කාල පරිච්ඡේදය තනියම යම් පැලයක් හදන්න වගාවක් කරන්න කෘෂිකාර්මික කටයුත්තක් කරන්න සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් සමහර වෙලාවට මම ඊටම එක කාරණයක් කියන්න, මේ ජනතාව වෙනුවෙන් කියන්න ඕන කරුණක් නිසා විශේෂයෙන් පහුගිය දින කීපේ යම් පිරිසකට දානයක් දෙන්න සිද්ධ වුණා එක අවස්ථාවක. එහිදී කලේ එක ගේකට ගියා. ඒ ගෙදර තිබ්බ මඤ්ඤොක්ක ගහක්, ඒ මඤ්ඤොක්ක ගහ ගලවලා වෑංජනයක් සකස් කළා. මඤ්ඤොක්ක දළු ටික අල්ලා තිබ්බටු ගහේ තිබ්බටු ගෙඩි කීපයක් හදලා තල්ලලා මැල්ලුම ඔහු සකස් කරගත්තා. කෙහෙල්මුවක් තිබ්බා, කෙහෙල්මුව කොස්සැට්ටියක් දාලා කියලා හැදුවා. මම මේ සරල කතන්දරේ කියන්නේ මේ මහා දානයක් පූජ කරපු විදිය. මේ එක ගේක තිබ්බ පොඩි ද්‍රව්‍ය ටිකක්. ඒ නිසා එක පැත්තකින් මේ වගේ කටයුතු අපේ ගම්මට්ටමේ ස්වයං පෝෂිත ආර්ථිකයත් එක්ක පුණුවම් ප්‍රමාණකින් කාට අධික ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා එවැනිදී ඒ වගේම අපේ සම්ප්‍රදායික හෙළවෙදකමේ පාණයන් මං හිතන්නේ කොත්තමල්ලි පත්පාඩකම් ඒවා සියල්ල සුපුරු වෙනවල් ගැට ඒවා සුපුරු දේවල් අපේ විස බීජ නසන ක්‍රම ඒක ඉතිහාසයේ ඉඳන් දෙයියන් ගෙලට කියලා හැදිච්ච දෙයක් තිබ්බා. කොහොම කොල්ලයක් එල්ලලා තිබ්බා කහදීරෙන් නාණ්ඩ කිව්වා. මරණ ගෙදර ගියොත් අපි දන්නවා දෙහි දාලා කහ දාලා නාණ්ඩ කියලා අපිට කිව්වහම අපි එදා හිනා වුණා. නමුත් ඒ කහ සහ දෙහි කියන්නේ විස බීජ හරණය කරන විශේෂ ඖෂධ. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාවයි කියලා සමහර බටහිර බලවතුන් අපිට හිනා වෙච්ච දේවල් අපේ විස බීජ නසන විද්‍යාත්මක ක්‍රම මේවා. හැබැයි සම්ප්‍රදායික විදිහට ඒවා පැවිල්ලා තියෙන්නේ. සම්ප්‍රදායික නිසා ਉਹ මිත්‍යාවන් කියලා සැලකුවා. නමුත් ඒ තමයි සත්‍ය විද්‍යාව. ඉතින් ඒ නිසා අපි ගාව තියෙන සත්‍ය විද්‍යාව ඇත්ත විද්‍යාව අපි ගාව තියෙනවා. ඒ නිසා එයත් එක්ක අපි බද්ධ වෙමු. ගෙදර නින්න නේද දැන් පටන් ගමු. ඔව්. ඔබ කියෝ දෙයට එකහසුවක් කරන්න කියලා හිතුවා මේ විරාමයට යාමට පෙර ආතුව මේ බටහිර බලවතුන් මේ විහිළුවට හැල්ලුවට ලක් කරපු ක්‍රමපිළිවෙත්. දැන් මේ මම මේ ඔබ කියන අතරේ මේ අවධානය යොමු කරපු එක කාරණාවක් ඇමරිකාව විසින් අතදබාන්න සූදානම් වෙනවා. චීනය විසින් සියවස් ගණනාවකට පෙර ආතුව පරිහරණය කරන ඔවුන්ගේ වෛද්‍ය ක්‍රමයක්. සුව වුණු රෝගියෙකුගේ රුධිර ප්ලාස්මාවන් රෝගී තත්ත්වයෙන් කෙනෙකුට ලබා දීමෙන් මේ රෝගියට යම් සුවයක් බලාපොරොත්තු වෙන කරන ප්‍රතිකර්ම ක්‍රමයක් පිළිබඳව ඇමරිකාවට පවා සිද්ධ වෙලා තියෙනවා. මේ පැරණි ක්‍රම පිළිබඳව නැවත අත්දා බැලීම් කරමින් ඒවා හොඳයිද මේකට ගැලපෙනවද කියලා අත් බලන්න. හොඳයි අපි තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. දැන් මේ අතරේ ජනාධිපතිතුමා අපි වැනි රටවල් වෙනුවෙන් ලෝකයේ මුල්‍ය ආයතන වලින් ඉල්ලීම් කරනවා විශේෂයෙන් යම් සහනයක් මොනවා හරි ණය සඳහා යම් සහනයක් ලබා දෙන්න. මොකද අපි රටවල් මුදල් අතින් ඉතාම හොඳ තත්වයක නෙවෙයි ඉන්නේ. ඒ නිසා අපිට මම හිතන්නේ කෙටි වෙලාවකුත් තියෙන නිසා ඔය කාරණාව ගැන කතා කරලම අපි විරාමයකට යමු. මේ සිසර ජයකොටි මහත්මයා, දැන් අපේ රටේ මූල්‍ය තත්ත්වය මේට මුහුණ දීමේදී ඔබ දන්නා ආකාරයට අපේ රටේ මූල්‍ය තත්ත්වය දැන් මේ ජනාධිපතිතුමා මෙහෙම ඉල්ලීම් කරන්නේ තියම් ගැටලුවක් තියෙන නිසානේ. අපිට ඒ පැත්තේ මුහුණ දීමේ තියෙන හැකියාව කොහොමද? දැන් අපි පළමුවෙන් දකින්න ඕනේ ෂණිකව ඇති වෙච්ච සිද්ධි නෙමෙයි. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ ආර්ථික ව්‍යුහයේ ආදායම් ලැබී මේ සියල්ලත් එක්ක සැලකිලට ගන්න දෙයක්. මම දේශපාලන කරුණු කතා කරන්න යන්නේ නැහැ. නමුත් දේශපාලන කරුණු මතත් ඇති වෙච්ච පීඩාවන් රසයක් තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 21 දැන්ට වසරක් පිරෙන්න කිට්ටු වෙමින් පවතිනවා. රට ආර්ථික වශයෙන් බරපතල
ගැටු රාශියකට මුහුදුන්නා. විශේෂයෙන්ම ස්වාධීනව නැගිටිච්ච ස්වදේශී කර්මාන්තකරුවෝ, ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ, නිෂ්පාදකයෝ සියලු දෙනා ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙමින් පැවතිච්ච ඉතිහාසයක් අපි පසු කරේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය රටක් විදිහටත් අපිට මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක්. ඒක නිසා විශේෂයෙන්ම අයවැය ලේඛනයක් නැති රටක් අපි දැන් පහුගිය අවුරුදු කීපයේ අවුරුද්ද තුළ අතුරු සම්මත ගෙනුවකින් තමයි මුදල් වියදම් කළේ. ජනාධිපතිතුමාට බලතල ලැබිලා තියෙනවා විශේෂයෙන් මුදල් වියදම් කරන්න දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරපු නිසා ඒ නීතිමය සීමාව පමණයි එතුමාට මුදල් වියදම් කිරීමේ නීතිමය අවසරයේ ඉඩකඩ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් විදේශ වලට අපි ණය සහ ණය පොලී වශයෙන් විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මම හිතන්නේ ලෝකයේ මේ කාරණ පිළිබඳ දැනුවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත ජාත්‍යන්තර වශයෙන් ණය දෙන ආයතන අපේ වගේ රටවල් වලට දකුණු ආසියාවේ විශේෂයෙන්ම රටවල් වලට මේ සහනයන් ලබා දෙයි කියලා. මේ වෙනකොට දැන් ඔබතුමන්ලා ඇතුළු කියන්නේ ජනතා නියෝජිතයින් කොහොමද ජනාධිපතිතුමාට දක්වන දායකත්වය? ඔබතුමාලානේ දැන් මේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ඉන්නේ. එතකොට මම කලින් ඇහුවා ඔබතුමාගෙන් ඔබතුමාලා පෞද්ගලිකව මොන හරි දෙයක් කරනවද කියලා. ඔබතුමා එතකොට කිව්වා රාජ්‍ය යාන්ත්‍රණයට දායක වෙන එක තමයි මේ වෙලාවේ දෙන්න පුළුවන් ලොකුම සහයෝගය කියලා. එතකොට කොහොමද ඔබතුමාලා තනි තනි ජනතා නියෝජිතව විදිහට රජයට මේ වෙලාවේ ලබා දෙන දායකත්වයේ ශ්‍රමය පැත්තෙන් හෝ එහෙම නැත්නම් ජනතා දායකත්වයෙන් හෝ කොහොමද ඒ සූදානම්? අනිවාර්යෙන් දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කාර්යාල මට්ටමින් මේ පිළිබඳ විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවට අවශ්‍ය දේශපාලන සම්බන්ධතාවය සහ මැදිහත් වීම අපි සිදු කරනවා. ඒ වගේම පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කරන වැඩ කටයුත්තේදී අපි හවුල් වෙනවා. පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් පළාත් පාලන මන්ත්‍රීවරුන් හරහා ක්‍රියාත්මක වෙන සහන වැඩ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරනවා. මේ වෙනුවිට විවිධ ප්‍රදේශවලින් දුස් විශේෂයෙන්ම නිෂ්පාදනය වැඩි කෘෂිකාර්ම නිෂ්පාදන වැඩි ප්‍රදේශවලින් ආහාර ද්‍රව්‍ය රැගෙන ඇවිල්ලා බෙදාහැරීමේ වැඩ කටයුත්ත තමයි මූලික වශයෙන් මේ වෙන විට දායකත්වය සපයන්නේ. ඒ කියන්නේ මොකක් හරි වැඩපිළිවෙලක් නිශ්චිත වැඩපිළිවෙලක් රජයෙන් එවලා තියෙනවද මේ පළාත් පාලන ආයතන වලට? මේ වෙනකොට නිශ්චිත වැඩපිළිවෙලක් අද දවසේ ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. මේ වෙන විට බෙසර් රාජපක්ෂ මහත්මයාගෙන් ක්‍රියාන්විත වැඩසටහනක් සාහන සැලසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් එහි ප්‍රකාශයට පත් කරනවා. ඒ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට උපදෙස් තමයි ලැබෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට දැන් කළුතර දිස්ත්‍රික්කයේ තුල එහෙම අපේ නියෝජ්‍ය ප්‍රතිපති අජිත් රෝහණ මහතාගේ නියේ මාධ්‍යමයක වුණු කාරණාවක් තමයි බොහෝ දිනක් විදේශිකයෝ ඉන්නවා. ලැබු මල්වල බොහෝ විදේශිකයෝ ඉන්නවා. ඒ වගේම ඉන්න අයටන් යම් තැනක ඉන්නවා. අපි ලංකාවේ ඇතැම් ප්‍රදේශවල යම් විදිහකින් ඉන්න හිටින්න හරියට තැනක් සකස ගන්න අපහසු අවතැන් වෙමින් ඉන්න විදේශිකයෙක් ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ ඒ අය සමහර තැන්වලට ගන්න සමහරු අකමැති. ඒ අයට ඒ අය පිළිබඳව කෙරෙන වැඩපිළිවෙල මොකද්ද? මොකද දැන් මේ වෙලාවේ විදේශීය පුද්ගලයෙක් ඔය අපි දැන් මේ ඇදර නීතිය ලිහිල් කරපු වෙලාවක බඩමුට්ටු ටිකක් ගන්න වෙළඳසැලකට ආවත් ඒ කෙනා දිහා බලන්නේ වෙනම විදිහකට අපේ ජනතාව. අපි කොච්චර කිව්වත් ඒ මානසිකත්වයේ ජනතාවගෙන් මිදෙන්න මම හිතන්නේ කාලයක් ගත වේවි. මොකද මේවා විදේශගතව හිටපු අයගෙන් ආපු ඊළඟට විදේශිකයන්ගෙන් ආපු බවට තමයි බොහෝ දෙනා තුළ මේ එහෙම තමයි තොරතුරු හොයාගෙන යද්දිත් මුණ ගැසෙන්නේ. ඉතින් නිසා මේ විදේශිකයෝ පිළිබඳව අපිට වගකීමක් තිබෙනවා. රජයක් විදිහට ඔබ නියෝජනය කරන රජයට වගකීමක් තිබෙනවා. ඒ වැඩපිළිවෙල මොකක්ද? විශේෂයෙන්ම අපි දන්නවා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන විශාල සංචාරක කර්මාන්තයක් තියෙනවා. විදේශ සංචාරක රාශියක් තියෙනවා. ඒ වගේම අපේ සංචාරක ආකර්ෂණ පැත්තෙන් ඉහළම ඇල්ල ප්‍රදේශයේ තමයි ඉහළම ප්‍රදේශයේ බවට වාර්තා වෙන්නේ පසුගිය කාල පරිච්ඡේද තුල. මේවා තුල විදේශීය සංචාරකයෝ යම් අපහසුතාවයන්ට ලක් වෙලා තියෙන බව අපි පිළිගන්න සත්‍යයි. නමුත් දැන් මේ වන විට රජයේ මැදිහත් වෙලා ඔවුන් සුයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරමින් ඔවුන්ට පහසුකම් සලසන කටයුත්ත සඳහා මැදිහත් වෙලා තියෙනවා. විශාල පිරිසක් අපේ රටේ සුයන් නිරෝධායනයට ලක් කරමින් පවතිනවා. විශාල පිරිසක්. ඉතින් වාසනාවට ඔවුන්ගෙන් රෝග ආසාදිතයන් නොලැබුණොත් එහෙම තමයි
අපි රටක් විදිහට මේ පැවැත්මවල තීරණය කරන්න. ඉතින් ඒ නිසා අඩුපාඩු දුෂ්කරතා පවතිනවා. නමුත් ඒ කටයුත්ත ක්‍රියාත්මකව පවතින බවට අපිට පැහැදිලි විශ්වාසයක් පළ කරනවා. මොකද ගොඩක් මේක අහන්න හේතුවක් දැන් ඔය පහුගිය දිනවල විදේශිකයෝ ඇතැම් රටේ ජනතාව ඉල්ලීම් කරනකොට විදේශිකයන්ට මේ රටට ඇතුල් වෙන්නට ඉඩ නොදී හිටියානම් හොඳයි නේද කියනකොට රජය බොහොම මැදිහත්ව මැදිහත්ව ඉඳමින් ඒ අයටත් අවස්ථාව ලබා දුන්නා. තවදුරටත් මොකද ලෝකයේ ඒ වෙනකොට අපි මේ තත්ත්වයේ හිටියේ නැහැ. ඒ නිසා ඒ විදේශිකයන්ටත් ඉන්න මේ රටට ඇතුල් වෙන්න අවස්ථාව නොදී හිටියේ. නමුත් දැන් වෙනකොට තියෙන තත්ත්වයට වඩා වෙනස්. ඒ නිසා තමයි මම ওই කාරණා බොහොම මේ ඔබ අවධානයට නතු කරන්න හිතුවේ. හරි, අපිට තවත් කතා කරන්න මිනිත්තු කීපයක කාලයක් ඉතිරි. ඒ අතරේ මේ අපේ ගුවන් විදුලි ශ්‍රාවකීන් වෙනුවෙනුත් මේ ගැන දැනුවත් කිරීම කරන්න එපා අනුෂි. ඒ කොටසෙත් වගකීමක් තියෙන නිසා මට මේ විරාමයේ අතරතුරදී පිටත් වෙන්න වේවි. හැබැයි ඒ වුණාට මේ කතා බහ මිනිත්තු කීපයක් තවදුරටත් පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහත්මන් සමග කරන්නට සූදානම් රටේ පවතින වාතාවරණය පිළිබඳව. කතායි පහේ කතා බහ ඇතුලේ අපි තවත් විනාඩි කිහිපයක් තියෙනවා අපිට කතා බහ කරන්න. අපි මේ මොහොතේ රටේ පවතින තත්ත්වය සහ ඔබට වැදගත්ම වන්නා වූ දේවල් පිළිබඳව තමයි කතා කරමින් හිටි. අපි වැඩසටහන ආරම්භයේ ඉඳන් මේ මොහොත වෙනකම්ම ඔබට කියමින් සිටියේ රජය විසින් ඔබට ලබා දෙනට බලාපොරොත්තු වන දේවල් සහ ඒවායේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන විදිය. දැන් ජයකොඩි මහත්මයාත් මෙතන ඉන්න නිසා ඒ වගකීමත් එතුමාට තියෙන නිසා මේ දේවල් පිළිබඳව කියන්නට මම ඊළඟට අහන්න හිතුවා. දැන් ණය හා සම්බන්ධව මූල්‍ය තත්ත්වය හා සම්බන්ධව ජනතාවට ලොකු බරක් තියෙනවා. අපි දන්නවා ව්‍යාපාරිකයින් මේ වෙලාවේ ලොකු අර්බුදයක ඉන්නවා. තමන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු ටික කරගන්න හැකියාව නැතිව. එතකොට මේ අයට ලබා දෙන සහනවල කිසියම් ලිහිල් කිරීමක් සිද්ධ වෙනවද? ලබා දීපු සහන මේ වෙනකොට මහ බැංකුව මගින් තාමත් නිශ්චිතව නිවේදනය කරලා නැහැ කියලායි දකින්න තියෙන්නේ. එතකොට ඒ ගැන මොකක් හරි තීරණයක් ගැනීමද? නෑ, මේ වන විට කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයක් ඉදිරිපත් වුණා. අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයක් කරා. මැදිහත් වෙලා ණය ගෙවීම සඳහා කාල පරිච්ඡේදවල සීමාවන් පිළිබඳව විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවලට සහ පෞද්ගලික බැංකුවලට ණය මත විශේෂයෙන් ණය ගෙවීම සඳහා අවස්ථා කාල සීමාව මාස 6ක් දක්වා දීර්ඝ කරන්න කියන ඉල්ලීම සිද්ධ කළා. දැන් අපි මේ වෙලාවේ මුහුණ දෙන්න ඕනේ අපි මේ ගැටලුව මුහුණ දෙන්න විදිය ආකාරය ඉතාම සාධනීය තත්ත්වයක්. ඒක සමහර දියුණුවයි සම්මත රටවල් වල තත්ත්වයට වඩා ඉතාම ප්‍රසස්ත මට්ටමේ අපි සිටින්නේ. විශේෂයෙන්ම දැවැන්ත ජනගහනයක් ඉන්න මම කලින් සඳහන් කළා ඉන්දියාව වගේ රටවල අපි ඉන්නේ 2.2. ඒ කියන්නේ කෝටි වශයෙන් ගත්ත ලක්ෂ වශයෙන් ගත්ත 220 කතර ජනගහනයක් අපේ රටේ ඉන්නේ. නමුත් ඉන්දියාවගේ රටවල කෝටි ජනගහනේ 130 මහ අතිශාල ජනගහනයක්. නමුත් ඒ රටවල තවම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධානාත්මක වූයක් අතිශයම ප්‍රබල භූමි ප්‍රදේශයක් තියෙන ජනගහනයකින් රටවල් මේ රටවල් වල එවැනි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති බව අපිට පේනවා. ඉතාලිය වගේ රටවල් වල සමහර වෙලාවට රෝගී මියන්න ඉඩ දෙමින් පසු වෙනවා. ස්පාඤ්ඤය වගේ රටවල්ලත් රෝගේ පාලනය කරගන්න බැරි බරපතල අසීරුතාවයන් දිනකට මරණ 700කට ආසන්න ප්‍රමාණයක් වුණට සිදු වෙනවා. විශාල පිරිසක් දෙගුණ තෙගුණ වෙමින් රෝගේ ව්‍යාප්ත වෙන රෝග ආසන්නයෙන් වෙන රෝගීන් ප්‍රමාණය සිද්ධ වෙන නිසා සෞඛ්‍යාංශ සහ රට රාජ්‍ය ආන්ත්‍රණයේ මූලික වශයෙන් කටයුතු කළ යුත්තේ පළවෙනි විදියට විතරම හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. මේ රෝගය ආසාදනීය වීමේ කටයුත්ත සීමා කරන එක විශේෂයෙන්ම ප්‍රතිකර්ම ක්‍රම ඇති වෙලා තියෙන රෝගීන්ට ප්‍රතිකර්ම ක්‍රම මියාම නොදී පවත්ත ගැනීම. ඒ නිසා ඒ සඳහා සෞඛ්‍ය සේවයන් ක්‍රියාත්මක වෙනවා. ඒ විශේෂයෙන්ම රෝගී ආසාදනය වෙන තත්ත්වයන් අවම කරගෙන සදා යුද හමුදාවත් කාර්යසාධක බලමකායේ යුද හමුදාපතිතුමා ආරා සිද්ධ කරනවා. විශේෂයෙන්ම බුද්ධයන් සේවා ක්‍රියාත්මක වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එවැනි නිරෝධාත්මක වැඩපිළිවෙලක් තව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ මූලික අරමුණ මූලික ව්‍යුහය වෙන්නේ පළමුව එක මේ රෝගී ව්‍යාප්ත වීමේ කටයුත්ත.
දෙක ආර්ථික වශයෙන් වැටෙන්නේ නැති ජනතාව පවත්වා ගැනීම ඊළඟට සුබ සාධන කටයුතු ක්‍රියාමාර්ග ඉම්පොසිබල් නැවතත් ඔවුන්ට නැවත අපේ රටක් විදියට නැගටිව් සිරින්දා වූ වැඩපිළිවෙල. ඒ නිසා අධිය රාශියක් ඇර්ථයේ තමයි මේ ප්‍රශ්නේදී අපිට බලන්න වෙන්නේ. ඒවට සාර්ථකව මම හිතනවා වර්තමාන රජයේ විදියට ගතගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අපි සෑහීමට පත් විය හැකියි. මේ වෙලාවේ දැන් රටේ මිනිස්සුන්ට අමතරව පරිස්සම් කරගන්නම ඕන කොට්ටාශය වෙන රටේ සුවසේ වාංශ සහ ආරක්ෂක නිලධාරීන්. මේ වෙනකොට අපිට විවිධ තැන්වලින් වාර්තා වෙනවා ඔවුන්ට තමන්ගේ වාහනවල යන්න ඉඩ නොදෙන, ඔවුන්ට ඔවුන්ගේ බෝඩිං වල හිටියා නම් ඒවාට ඔවුන්ව කැඳවා ගන්න ඇති විවිධ තොරතුරු අපිට වාර්තා වුණා තැන් තැන්වලින්. නමුත් අපි දැක්ක රජය විසින් ඔවුන්ට භාණ්ඩ ලබා ගන්න අවශ්‍යතාවයන් තියෙනවා නම් මේ ඇඳුර නීති ඉවත් කරන කාල සීමාවේ, හෝ ඇඳුර නීතිය පවතින කාල සීමාවේ, ඒ සඳහාත් වෙළඳසල් සහ සතුස වෙළඳසල් විවෘතව තබන්න කියන සුවසේ වාංශ සඳහා. එතකොට අර වගේ දේවල් සිද්ධ වෙද්දී මේ 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 සුවසේවා අංශය අපි බොහොම ධෛර්යමත්ව තියාගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා ජයකොඩි මහත්මයා. එතකොට ඒ වෙනුවෙන් මොන හරි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? අනිවාර්යයෙන්. අපි දන්නවා IDH රෝහල කේන්ද්‍ර කරගත්ත වෛද්‍යවරු අපේ රටේ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු ඉහළම නිලධාරියාගේ සිට පහළ සුළු සේවය දක්වා හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල මේ සඳහා විශාල කැප් කිරීමක් කරනවා. රෝග්‍ය තත්ත්වයේ ඉතාම බරපතලම ඛේදනීය තත්ත්වය තමයි ජාත්‍යන්තර වශයෙන් අපි දැක්කා සෞඛ්‍ය සේවාවල නියැලෙන කාර්ය මණ්ඩලවලට රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තිබ්බා. චීනය තුලත් ඉතාලිය තුලත් මේ තත්ත්වය ඉතාම උග්‍ර අර්බුදයක් බවට පත් වෙලා තිබෙන නිසා ඒ අත්දැකීම ලබා තිබියදී තමයි මේ සෞඛ්‍ය සේවා අංශ මෙසේ කටයුතු කරමින් සිටින්නේ. අපේ රට තුලත් නැවතත් එවැනිම කීප දෙනෙක් ඉන්නවා සෞඛ්‍ය සේවයේ, වෛද්‍ය සේවයේ, ඒ වගේම පහළ ශ්‍රේණිවල හෙද නිලධාරීන් කීප දෙනෙකුට පවා රෝගය වැළඳලා තියෙන තත්ත්වයක් පිළිබඳ සාධක තියෙනවා. ඉතින් ඒක නිසා ඔවුන් විශාල පිරිසක් ස්වයං නිරෝධනයේ ලක් කරමින් සිටිනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා අපේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂයෙන්ම ඒ වගේම ඊට අනුබද්ධව සහයෝගය දෙන හමුදා ඒකක හමුදා නිලධාරීන්, ආරක්ෂක සේවා නිලධාරීන් සියලුම දෙනා, සියලුම ආරක්ෂකයන් නිලධාරීන්. ඒ නිසා මේ දෙගොල්ලොම අපේ රටේ මේ වෙලාවේ ප්‍රමුඛතාවයක් දක්වන රාජ්‍ය නිලධාරීන් ක්‍රියාකරුවන් කියලා අපි සලකනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් රටේ ජනතාවගේ පැත්තෙන් වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබා දීම රටක් විදියටත් විශේෂයෙන් ඔවුන්ගේ ගැටලු ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වැඩපිළිවෙළ මේ වෙනුවට ආරම්භ කරලා තියෙනවා. ඊටත් වඩා ජනතාව විදියට ඔවුන් ශක්තිමත් කිරීම සඳහා වූ ඔවුන්ට රටේ ගෞරවය හිමිකර දීම සඳහා අපි වැඩි වැඩියෙන් මැදිහත් වෙති කියලා විශ්වාස කරනවා. ඒක ඉල්ලීමක් අපි ඔබෙන් කරන. මොකද මේ වෙලාවේ අපිට මේ ළඟ ඉන්න පුද්ගලයාටත් වෛරසය වැළඳලා තියෙනවද කියලා විශ්වාස කරන්න බැරි එක වෙනම කතාවක්. නමුත් ඔබ මේ වෙලාවේ පරිස්සම් කරගන්න ඕන ඔබේ ආරක්ෂාව සලසන්න ඉන්නේ ඒ අය විතරක් වෙන නිසා. දැන් අනිත් කාරණාව තමයි මේ වෙනකොට රාජ්‍ය ක්‍රියාත්මක කරන වැදගත්ම වැඩපිළිවෙල මේ නිරෝධායන වැඩපිළිවෙල. ඔබතුමාත් සඳහන් කරා ඒ කාරණාව පිළිබඳව 20,000ක් විතර අධීක්ෂණයේ යටතේ ඉන්නවා කියන එක තමයි අපිට නියෝජ්‍ය පොලිස්පතිතුමා පවා සඳහන් කරන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ඇතුලේ තවත් කොපමණ පිරිසක් මේ අවදානමෙන් කියන්නේ අවදානම සහිතව නමුත් අපිට හඳුනාගත නොහැකිව ඉන්නවද කියන එක කාටවත් අවබෝධයක් නැහැ. එතකොට මේ සඳහා රජයට මොන වගේ ඉදිරි වැඩපිළිවෙලක්ද තියෙන්නේ? මොකද තව මාසයක වගේ කාලයක් යනකම් මේ කාරණාව දිගටම සිද්ධ කරන්න වෙයි. අතෑරුනොත් අතෑරුනාම තමයි නිසා. ඒක නිසා මොන හරි විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධව? එක සතුටක් අපිට තියෙනවා. ඊයේ දවස වෙන විට අපේ එකම ආසාදිත රෝගියෙක්වත් ප්‍රථම වතාවට මම හිතන්නේ හිටියේ නැහැ ඊයේ පැය 24 තුල. විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් රටවල්වල දෙගුණයකින් තුන්ගුණයකින් 50,000 60,000 දක්වා රෝගීන් ප්‍රමාණය ආසාද සංඛ්‍යාව ඉහළ යද්දි තමයි අපි මේ ජයග්‍රහණය ලබලා තියෙන්නේ එක පැත්තකින්. ඒ නිසා ඊටාම කල්පනාකාරී වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා නිරෝධායන කටයුතු ඉතාම සාර්ථකව සිද්ධ වෙනවා. ඒ සඳහා නායකත්වය දෙන සියලු පාර්ශ්ව වෛද්‍ය සේවා, ආරක්ෂක සේවා, විශේෂයෙන්ම ඒ ආසාදිතයින් එක එක්කෙනා තරත්තාතම සම්බන්ධතාවක් පැවැත්වූ
තනත්තම් පිළිබඳ හොයා ගැනීම සඳහා කටයුතු කරන අපේ බුද්ධි සේවාවන් නිසා ඉතාම සක්‍රීය යාන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ තත්ත්වය ඊයේ වෛද්‍ය සංඝ විදියට ප්‍රකාශයට පත් කළා. එකපාරටම මේ ආසාදිතයින් ඇසුරු කරපු තනත්තම් පිළිබඳ ප්‍රතිඵල දකින්න පුළුවන් අවස්ථාව 28 වෙනිදා 29 වෙනිදා 30 වෙනිදා වෙනකොට යම් ලෙසකින් ආසාදිතය ඇතුනොත් එහෙම ප්‍රශ්නේ බැර අරුම් වෙනවා කියලා. ඒ නිසා රටේ ජනතාව විදියට අපිට වගකීමක් තියෙනවා මේ කටයුත්ත පිළිබඳව අපි පුළුවන් සහාය ලබා දෙන එක. විශේෂයෙන්ම රාජ්‍යාන්තරනේ ඒ සඳහා අවශ්‍ය ශක්තිය තියෙනවා. රෝහල් වල පහසුකම් වැඩි කරලා තියෙනවා. විදේශ රටවල් වලින් ඒ සහන ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ආර්ථික වැඩ පිළිවෙලක් ඒ වගේම සහන සැලසීමේ ආර්ථික අරමුදලක් ගොඩනගලා තියෙනවා. ඒ අරමුදල හරහා සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමේ යාන්ත්‍රණය රජය සකස් කරලා තියෙන නිසා මේ ගැටලු ටික විසඳ ගන්න පුළුවන් ශක්තිය අපිට තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය තමයි මුළු රටටම රජය ගැන තියෙන්නේ. රජයත් ඒ වගේම රට ගැනත් විශ්වාසය තියලා තියෙනවා රටේ ජනතාව ගැනත්. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිල් ජයකොඩි මහතාට, නීසිඥ සිසිල් ජයකොඩි මහතාට අපිත් එක්ක එකතු වුණාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ අතරවාරයේ මට ඔබට කියන්නට දෙයක් තියෙනවා. ඊයේ දවසේ සිදුවුණු තවත් එක්තරා විදිහක ඛේදනීය සිදුවීමක්. අපි රටම මේ COVID-19 ගැන කතා බහ කරමින් ඉන්න අවස්ථාවේ ඔබ බොහෝ ශ්‍රී ලාංකීය චිත්‍රපට නරඹා තිබෙනවා නම් එහි වම්පසින් ඔබට තිරේ දිස්වන තීන නිමි එහෙම කියන තමයි අපිට සඳහන් කරන්න වෙන්නේ. තිස්ස නාගොඩ විතාන මහතා අභාව ප්‍රාප්ත වූ පුවත අපි මේ අවස්ථාවේදී ඉතාම ශෝකයෙන් දනුම් දෙනවා. ඉතින් අපි සියත මාධ්‍ය ජාලයේ විදිහට මේ අවස්ථාවේදී එතුමාට අපි කියන ආකාරයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලාංකේය සිනමාව හා සම්බන්ධව, චිත්‍රපට සංරක්ෂණය හා සම්බන්ධව අද අපිට බලන්නත් පළවෙනි චිත්‍රපටයේ පටන් ඉතිරිව තිබෙන්නේ එතුමාගේ ඒ දායකත්වය නිසා කියන කාරණාව අපි මේ මොහොතේ මතක් කරන්න අවශ්‍යයි. අපි ඒ නිසා මයි එතුමා පිළිබඳව ඉමහත් ගෞරවයෙන් සඳහන් කරන්නේ. සිනමා ප්‍රේක්ෂකයින්ට ඒ නික්ම යාම දරාගන්නට බැරි වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පරම්පරාව, එතුමාගේම ඉදිරි පරම්පරාව මේ අපි වෙනුවෙන් අපේ පරම්පරාවන් වෙනුවෙන් පරිස්සම් කරලා තියාගනී කියලා. අපි එහෙමනම් සියත මෝර්නින් ෂෝස් තුලින් සමුගෙන යනවා. අපි හෙටත් උදෑසන ඔබව මුණගැහෙන බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙමු ඊයේ දවස වගේම අද දවසත් සුබදායි වෙයි කියලා. කිහින් එන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.